දැම් මෙතන දැම මගේලට මටතර පොඩි ප්‍රශ්නතම දැන් දෙදස් පහලව ඔයගේ ඔබතුමාගෙන කාල සීමාවේ අනුකුමාර මන්ත්‍රීතුමා දැන් මේ තර්කය නැගෙන්නේ මෙන්න මේවාගේ පසුවිමක් එක කියලා මමට තර්කයක් ඉදිරිපත් කළා. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපේක්ෂක ලෙස ඉදිරිපත් වෙන අවස්ථාව මා නිවැරදි නම් ඔබගේ පක්ෂයෙන් අපේක්ෂක ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට නිශ්ශබ්ද වූ එහෙම නැත්නම් යටි සහයෝගයක් දුන්නාය කියන එක පිළිබඳ සමාජයේ කතාබහක් ගියා රාජපක්ෂ පාලනයට එරෙහිව. එතකොට ඔබේ කඳුරේ ඒ කඳුරේ කියන්නේ මේ වික්‍රමසිංහල කඳුරේ නෙවෙයි. හිටියා කියන තර්කයේ එක තමයි විශ්වාසය නෙවෙයිනේ. පළමුවෙක තමයි එයා වංචනය කරන දූෂණ දඬුවම් දෙනවා කියලා ජනවරමක් ලැබුණාම ඒ ජනවරමට ගරු කරයි කියලා අපි හිතන් දෙපේ උපකල්පනක් අපි ගිහිලා දුන්නා. මම ඔය එයාත් එක්ක විධායක සභාව හිටිය කෙනා නේ. විධායක සභාවෙන් මම මාර්තු මාසෙන් පස්සේ ඉඳලා නැහැ. මාස දෙකයි. 19 වෙනි සංශෝධනයකින් ගේන්න, විගණන කමිෂන් එකකින් ගේන්න, ඔය වගේ වැඩ ටික තමයි අපි කරේ. ඒ කියන්නේ විධායක සභාව දුෂ්ට මාතෘකාවට නෙමෙයි. ඒක නෑනේ. ඒතර මම ඒක දිහා පැහැදිලිව කිව්ව දවසක් මට එක රෙකෝඩ් කරගත්තා. මම කිව්වා මෙතන ඉන්න ඔක්කොම ආණ්ඩුවේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉන්න ඔක්කොම ආණ්ඩුවෙන් තෙල් ගහගෙන ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉන්න ඔක්කොම ආණ්ඩුවේ රීදුරු වරන් ඇවිල්ලා තියෙන්නේ. මම ඇවිල්ලා තියෙන්නේ පක්ෂේව. පක්ෂේ වගේ. පක්ෂේ වාහනයක්, පක්ෂේ තෙල් ගහන්න මම ඇවිල්ලා තියෙන්නේ. හරිද? හැබැයි මේ ඔක්කොම කරන්නේ දූෂිතයන් රකින්න එක. මේ වැඩේ කඩාකප්පල් කරන එක. ඒ නිසා මේ විධායක සභාව පළක් නැහැ කිව්වා. එදායින් පස්සේ මෛත්‍රීපාල සිරිනෝ කැඳෙව්වේ නේ. හරිද? ඒ නිසා අපි ඒ වගේත් අපි වැඩේ කරලා තියෙනවා. මාස දෙක. මාස දෙකයි. හොඳයි. ඔක විධායක සභාව. ඔබ කිව්ව ඔබ ගියේ මේකට මේ පක්ෂේ 19යි. නෑ නෑ. ඔබ කිව්ව ඔබ ගියේ පක්ෂේ වාහනයක පක්ෂේ තෙල් වලින් කියලා. එතකොට ඒ කියන්නේ දැන් ඔබේ පක්ෂයට එළවන ඊළඟ කාරණාව තමයි වැටුප් ගන්නේ නැහැ කියනවා. හැබැයි වැටුප් ටික එනවා අර මුදලකට. විස්ට්‍රා වැටුප් ගන්නේ නැහැයි කියනවා. විස්ට්‍රා වැටුප් එනවා අර මුදලට. වාහන ගන්නේ නැහැ කියලා වාහන පර්මිට් ගන්නවා ඒක එනවා අර මුදලට. තෙල් ගන්න නැහැ කියලා ඒ ටික එනවා අර මුදලට. ඒතකොට ඒ ඔක්කොම ඉන්නේ අපි පඩි ගන්න නැහැ කියලා නේනි. අපි කොහෙද පඩි ගන්න නැහැ කියලා කියන්නේ. නැහැ ඒ ඔක්කොම අර මුදලට. අපි කියන වැටුප ගන්නවා. වැටුප පුද්ගලික පරිහරණයට ගන්න නැහැ. පටල ගන්න එපා. අපි වැටුප කියනවා. පක්ෂ අර මුදලට නෑ වැටුප් කියවන්නේ කාටවත්. කොහෙද පක්ෂ වැටුප් කියන්නේ? පක්ෂ අර මුදලේ සල්ලි එනවා මේවා. ඒතර මොකද කරන්නේ? සමහර සල්ලි වලින් අපි පොදු වැඩ කරනවා. සමහර සල්ලි වලින් පක්ෂට වීදම් කරනවා. කාටවත් තියෙන වැරද්ද මොකද? දැන් ඔබේ පක්ෂයේ මන්ට ලැබෙන වැටුප ඒකත් වැඩදී තමයි තමාර වැඩක්. හරිද? ඒ කියන්නේ පුද්ගලයාට අපේ කාර්ය මට විතරක් නෙවෙයි අපේ කාර්ය මණ්ඩලයටත් මතකද? මම විතරක් නෙවෙයි අපේ කාර්ය මණ්ඩලයට ලැබෙන වැටුප පක්ෂාර මුදලකට එනවා. පක්ෂාර මුදලෙන් සමහර ඒවා පක්ෂ වැඩ කටයුතු වලට යොදවනවා. සමහර ඒවා හරිද? පොදු දැන් අපි දන්නවා කම්පියුටර් මධ්‍යස්ථානයේ තියෙනවා අපි බදුල්ලි. අපි ওই නියගයක් අපම විශාල ආහාර බෙදලා කොවිඩ් කාලේ අපි ඇඳන් හැදුවා, හොස්පිටල් ඇදුවා, උපකරණ දුන්නා, බෙට්ට දුන්නා, බෙහෙත් දුන්නා ඔක්කොම අර මුදලෙන්. දැන් 2019 අපි මොකද කරන්නේ? අර මුදල ආකාර දෙකකට උපයෝග කරගන්න. එක ආකාරයක් තමයි පක්ෂේ පක්ෂාර මුදලනේ එක. කාගවත් පුද්ගලිකයක් නෙවෙයි පක්ෂ අර මුදල පාවිච්චි කරනවා පක්ෂ වැඩ කටයුතු වලගේම ජනතාව වැඩ කටයුතු. දැන් ජනතාව මම කියන්නේ ඒක පුළුවන් නම් අනිත් පක්ෂය කරන්න කියන්නකෝ. හරිද? මේක නරකද? හරි. මේක ඔබ එකඟද මේකට? ඔව් නෑ ඔය ඔය කතාව හරි මේක ඔබ කැමති නැද්ද? ඔබ කැමති පක්ෂේ සල් පඩියත් අරගෙන හොරකනුත් කරලා තමන්ගේ පුද්ගලික සුඛ විහරණයට පාවිච්චි කරන දේශපාලනද මේකද හොඳ? නෑ මේකද හොඳ කියන්න මට. ඒක හොඳයි කියලා කියන එක නෑ. මේක මොකද? නෑ නෑ ඒක තමයි. මේක හොඳද? මම මතයක් දරන්න හොඳ නෑ. මේක සාකච්ඡාවද? ඒක මගේ මම හොඳ සුදුසු නෑ ඒක. නෝ මගේ ප්‍රශ්නේ බොහෝ අය ප්‍රශ්න කරන කාරණාවක් තියෙනවනේ දැන්. ඒ තමයි කිසිම දේශපාලන පක්ෂයකට නැති ප්‍රධාන කාර්යාලයක් ජවිපෙට කොහෙන්ද තියෙන්නේ? දැන් ස්ථාවර තැන්පතු නම් ඔබ කිව්ව බොරුවක් කියන එක. මම එකතරක කිව්ව මාසෙකට පොලිය විතරක් හම්බ වෙනවා කෝටියක් කියලා නේ. මම මේ ඔව් ඔව්. ඒතකොට මගේ ළඟ තියෙනවා දැන් 2019 මාර්තු මාසේ 21 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ කොමසාරිස්තුමාට ලබා දෙනවා තමන්ගේ වාර්ෂික ගිණුම් ප්‍රකාශනය. මම හිතන්නේ මේක තමයි අවසන් වට දෙන්නේ නැත්තේ කියලා. 2019 දැන් අවුරුදු 4කට පෙර ආවා. ඔව්. එතකොට දැන් මේකේ ඩිල්වින් සිල්වා ප්‍රධාන ලේකම්වරයා අස්සම් කරලා තියෙන මේක ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා මේ mantri වැටුප් දීමනා මේ සියල්ල මේ අරමුදලටනේ බර වෙලා තියෙන්නේ. ඒතර මට දැනගන්න ඕනේ මේ මම මේක ඉලක්කම් වලට යන්න බලාපොරොත්තු mantri වැටුප mantri කාර්යාල දීමනා mantri විස්ට්‍රා වැටුප මේවා කෝටි ගණන් වල යම් ප්‍රමාණයක් මේ අරමුදලට එකතු කියන්නේ කීයද? ඔක්කොම එකතු කියන්නේ mantri වැටුප නෑ නෑ ඔක්කොම එකතු වෙතිනෝ යටපේලිය කිය. හරි සරලයි බලන්න. එකතුව තියෙනවා මුළු වහිමිකම් හා වගකීම් 29 කෝටි 62 ලක්ෂ 37,963 මිලියන් 290 29 කෝටි මිලියන් 290ක් ඔව් 292යි 237,963. ඒ කියන්නේ සමස්තය අඩුවාට පස්සේ. දැන් මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සියල්ල පොඩ්ඩක් ඉන්න මම කිව්වා හරියද කියලා බලන්න. මම ගණනාවක් තියෙනවා. එකතු ගණනාවක් තියෙනවනේ. කෙසේ ඔව් ඒ ගණන තමයි තියෙන්නේ. മന്ത്രി වැටුප් දීමනා වැටුප් කාර්යබල දීමනා විශ්‍රාම වැටුප් සමාජික මුදල් පක්ෂ සමාජික හිතවතුන්ගේ මුදල් ප්‍රදානයන් ප්‍රකාශන ආදායම් මේ අලුගොත් පොලිය ආදායම් මේ ඔක්කොත් ස්ථාවර තැන්පතු වෙන ශුද්ධ මාරු පොලිය ආදායම් තියෙනවා 58,29,498ක් සමාජික
සාමාජික මුදල් ප්‍රදානයන් සටහනක් නැහැ. හිතවතුන්ගේ මුදල් ප්‍රදානයන් තිබෙනවා 1,543,350. ඒතොර මේ තමයි සමස්තය හැදිලා තියෙන්නේ. මගේ ප්‍රශ්නේ යන්නේ මේ ඉලක්කමට නෙමෙයි. මගේ ප්‍රශ්නේ දැන් බොහෝ අය තමන්ගේ ප්‍රතිපල ඉන්කම් ටැක්ස් එකට දුන්නත් දෙන්නේ නිවැරදි ඩොකියුමන්ට් එක නෙමෙයි. බොහෝ අය කරන්නේ ඒකනේ මේ දැන් ඔය මත්ද්‍රව්‍ය මත්පැන් සම්බන්ධයෙන් උනත් තියෙන්නේ. මේ හරි ඩොකියුමන්ට් එකද එහෙම නැත්නම් මේකට එහා වෙන ගිණුම් ප්‍රකාශනය ජවිපට තිබෙනවා. ඕක අපි ගේ කවුද? මේ මොකද දැන් අපිට අනාවරණය වෙලා තියෙනවා මත්පැන් නිෂ්පාදන සමාගම් කළ දෙන බදු වංචාවන් ගැන. ඒ අපි නෙවෙයිනේ. නෑ ඒක තමයි මං අහන්නේ. ඔයා ඉදිරිපත් කරනවා අපි මෙතිවරණ කොමසාරිස්වරයාට දීපු වත්කම් බැර මොකද්ද අපේ වාර්ෂික ගිණුම් වාර්තාව. ඒ ගිණුම් වාර්තාව ඉතා පැහැදිලි ලෙස හරි ඔය ගිණුම් වාර්තාවෙන් තමයි කියන්නේ අපි තමයි ලොකුම පක්ෂ කියලා. ලොකුම සල්ලි දෙන පක්ෂ කියලා කියන්නේ ගිණුම් වාර්තාව. ඔයා ගාව නැද්ද මේ UNP එක නැද්ද? නෑ මම මේ මේ අවශ්‍ය නැහැ මට මෙතනට ඔබ සභාව නෑ ආරම් ආවන හොඳයි. නෑ නෑ මෙතන මම. ඒකට මම කියන්නේ ඔය ඔක්කොට වඩා අනිත් පක්ෂවල අඩුයි. ඔය ඔක්කොට වඩා අනිත් පක්ෂවල අඩුයි. ඔබලඟ තියෙනවා හොඳයි සුසු ඉදිරිපත් කරන එක. තියෙනවා නෝ ඔබලඟ තියෙනවා. මම ඕහෙන්නේ නෑ. ඔයගේ චූටි කෑලි වැඩක් නෑ. ඊට වඩා ලොකු ඒවා තියෙනවා හොයන්න. හරිද? ඔය වගේ නික ගොසිප් ඒවා දාන්න. ඒකට මම මේ කියන්නේ හැදී මොකක්ද දන්නවද? මේක ගොසිප් යන්නේ නෙමෙයි. පක්ෂයේ මේ මැතිවරණ නියාමන පක්ෂයට පක්ෂයේ හරිද අරමුදලට සල්ලි ආපු විදිය කියලා තියෙනවා. හොඳ නරකද? හොඳයි හරිද? ඒතකොට මේවා මීට අමතරව මොකක් හරි මුදල් ප්‍රතිපාදනය කරනවා නම් හොයන එක ආණ්ඩු වැඩ අපි නෑ කියලා කියනවා. නෑ කියලා නිකේ. ඔයන්න කියනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන මොකක්ද දන්නවද? හොඳයි අද මේ තමුන් ආන්සලා සම්පූර්ණ මේ වංචා දූෂණ ගැන මේ කතා කරන නිසා 2015 ගන්න 2015 කේ අපේ මුළු එක 15 කියන්නේ මේ 2015 මැතිවරණ මට දල ආදාසක් මම මේ කියන්නේ. ඒක ආදාය විදන් ප්‍රකාශනය. ඔව් ගිණුම් වාර්තාව 2015 අපේ මුළු ගිණුම් වාර්තාව මිලියන 82ක් වගේ. අපේ UNP එක 36ක් වගේ. පොදුජන පෙරමුණ 17ක් වගේ. මට මතකයි. ඒක චූටි වෙනස්කම් තියෙන පුළුවන්. ඒක ලොකුම කාගේද? අපි. හැබැයි 2015 ජනාධිපති ඡන්දෙකුත් මහා ඡන්දෙකුත් දෙකම තිබ්බා. ජනාධිපති ඡන්දේ මහා ඡන්දේ වැඩිම වියදම් කරේ කවුද? TV දැන්නේ ඕගොල්ලන්ගේ බලන්න කිහිල්ල. ඕගොල්ලන් දැන්නේ පුරවලගේ කවුද? අපි නෙවෙයි. ඒගොල්ලෝ. එහෙනම් ඇත්තට වැඩිම සල්ලි වියදම් කරන්නේ කවුද? ඒගොල්ලෝ. ඒගොල්ලන්ට පෙන්වන්න බැරියෙ. ඒගොල්ලන්ට කළු සල්ලි ගලාගෙන එනවා. අපේ ගිණුම මිලියන කියද ඔබ කිව්වේ මිලියන 290ක් තියෙනවා නේද? දේශපාලන ව්‍යාපාරයක් රටට වගවෙන්න ඕන රටට වගවෙනවා කියන්නේ මොකක්ද ඒ දේ මොකද දේශපාලන ව්‍යාපාරය විනිවිද භාවයෙන් කටයුතු කරන්නේ නැතනම් ඒ දේශපාලන ව්‍යාපාරය ආණ්ඩුවක් අරගෙන විනිවිද භාවයෙන් කටයුතු කරන්නේ නැහැ හරි එතකොට අපි දේශපාලන ඔබ කියවන අපි විශ්වාස කරන කොහොමද කියලා කලින් ඒකට තවත් උදාහරණයක් ඔව් ඒකටම තව ප්‍රශ්නයක් දේශපාලන ව්‍යාපාරයක් විනිවිද භාවයෙන් කටයුතු කරනවා කියලා කියන්නේ ඒ දේශපාලන ව්‍යාපාරය ආණ්ඩු කරන්නේ විනිවිද භාව ඒ නිසා තමයි මම කිව්වේ අනිත් පක්ෂ දෙකටම වඩා ලොකු නේද අරමුදලක් අපිට තියෙනවා අරමුදලේ විස්තර අපේ තියෙනවා එතකොට ඒවා තාමත් නීත්‍යානුකූලව එන මුදල් අපි මේකට යමු ඊළඟ තමයි ඔබට මතකද නැ අපේ කාර්යාලය ගැන කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඔබත් හිටියද මහින්ද ගාව අතන අත අත මම ඉඳලා නැහැ නේ ඇයි අගමැති කාලේ හිටියේ නැහැ නෑ මම හිටියේ නැහැ අකුස් කරා අද ගොඩක් පටල වෙනවා නෑ මට පොඩ්ඩක් ඉදිරියට පැටලුණා ඇත්තටම මට මතක කුසිකර්ම මෙමති ගාව හිටියා ඒ මහින්ද ගාව නෙමෙයි මෛත්‍රීපාල ගාව හිටියා ඊළඟ මයි ජනාධිපති ගාව හිටියා ආ අරලි ගාව හිටි නැහැ නේ ආ කමක් නැහැ ගොඩක් පටල වෙනවා නෑ පැටලෙනවා නේ නිකන් හිටපු හිටපු තැන් මත ඔයා හිටපු තැන් හිටියර මතක තියාගන්න තමාරුනේ නෑ හිටියේ ඒක විතරයි හිටියේ වෙන තැන්වල ඉතින් මම කියන්නේ මොකක්ද දන්නවද අන්න ඒ වෙලාවේදී ගොල්ලන් මතක ආ ශ්‍රී ලංකා මොකද අරලි ගාව අන්දරේ පටල ඔබ ඔබ තමයි විදායක කමිටුව නෑ ඒක රැස්සුනේ මේ මේ අරේක මන්ත්‍රී කියලා නෑ ඒක ජනාධිපති ලේකම් කරලා නඩු අත්තන උඩ ගන්න කවුද ඒක ජනාධිපති ලේකම් කරලා වැරදි ඒක වැරදි ඒක ළඟ මම කියන්නේ නෑ ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල ලේකම් හිටියට ඉන්න වෙලාවේ අන්න මතක ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් ගලක් තිබ්බා මෙතන මේ එක්ත කොබ්බයක් මොකද නේද මෙතන ගොයිකට පරිශන ආ අන්න ওই తీර මතක ඒක තිබ්බා මතක නෑ ඒක තිබ්බා මතක මතක වෙන්න කරලා ඉපදින්න බෑ ඒක හොඳට මුල් ගලක් තිබ්බා හරිද අන්නේ මුල් ගලට තියලා ඉවරලා මොකද කරේ සල්ලි එකතු කරන්නේ පත්තරවල දැන්නින් දා නාමල් මට මතක නාමල් පරිත්‍යාග කරා කියලා ඡායාරූප ගියා අඩුතර ගලවත් නේ අන්න ඒ පක්ෂවල මුදල් පරිහරණය ගැන උදාහරණ ගන්න ඒක විදිහටම ඒගොල්ලෝ ආණ්ඩු මුදල් පරිහරණය කරනවා මන්ත්‍රීතුමා අපි එහෙම නෙවෙයි ඔව් මම දැන් කාට පැහැදිලි අපි තාමත් විනිවිද භාවයෙන් අර මුදලක් තියයි යනවා හරිද ඒ අර මුදල් පරි
පරිබාහිරව අපි මුදල් වියදම් කරනවා ඔබ ඕක විවෘත කරනවා දැන් ඔබනේ කියන්නේ ඔබේ විනිවිද භාවය ගැන ඔබනේ කියන්නේ ඔබේ පාරිශුද්ධ භාවය ගැන ඔබ රටට ප්‍රකාශයක් කරනවාද ඕන නම් ඕන කෙනෙක්ට චැලෙන්ජ් කරන්න අපේ අරමුදලකට හේතුව ඔබ කියන යන ඔබේ පාරිශුද්ධත්වය ගැන ඉතින් මම කියන්නේ මගේ පාරිශුද්ධත්වය ගැන හැම කෙනෙකුටම මොකක්ද දන්න තියෙන්නේ හැම කෙනෙකුටම මේ වෙලාවේ දේශපාලනේ අනිත් ඔක්කොම අපිරිසුදු වෙලා තියෙනවා දේශපාලන කුණු ගොඩට වැටලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ මේ කුණු දේශපාලනේ පිරිසුදු ව්‍යාපාරයකට ඉන්නේ ඒතකොට අර දේශපාලක ප්‍රතිවිරෝධයට තියෙන හොඳම දේ මොකක්ද මේකත් කුණු කරලා පෙන්නන්න මම නම් ආණ්ඩු වෙන්නේ පරීක්ෂණ කරන්න මේ ඕන කෙනෙකුට විවෘතයි ඔබ හිතනවාද එහෙම තියෙනවද මේ මේගොල්ලෝ නිකන් ඉදී කියලා ඒගොල්ලෝ නිකන් ඉන්නේ නැහැ ඒ නිසා හරි විවෘතයි මතක තියාගන්න හරිද හරි විවෘතයි ඊට අමතරව කුමන හෝදයක් තියෙනවා නම් පරීක්ෂා කරන්න හරිද සමුදිත ඔබ ගාව හෝ තියෙනවා නම් ඔබ ගිල පැමිණිල්ලක් කරන්න ඒගොල්ලෝ කරන්නේ නැත්නම් නෑ මට පැමිණිල්ල කරන්න නෑ මම කියන්නේ කවුරු හෝ නෑ මම ඉන්නේ අපි ඉන්නේ ප්‍රශ්න කරන තැනට අපි නෑ අපිට පැමිණිල්ල කරන්න තැනට මාධ්‍ය වේදිකට පුළුවන් මාධ්‍ය වේදින් පැමිණිල්ල කරන්න වංචක සුසුනේ මාධ්‍ය වේදිකට පුළුවන් දේශපාලන ව්‍යාපාර වලට පුළුවන් ඔය ස්විච් මොකක් තියෙනවද නිකන් විනිවිද වගේ එක එක සංවිධාන ඒ හැම කෙනෙකුටම පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ මුදල් ආයතන පරිහරණය පිළිබඳ කුමන හෝ වකිමත් වෙනවා කරන්න මේ රටට අවශ්‍ය අදූෂිත ව්‍යාපාරය මේ රට වෙනස් කරන්න පුළුවන් අදූෂිත ව්‍යාපාරයට ඒ ව්‍යාපාරය ජාතික ජන බල වේගිට අපි ගොඩනගලා තියෙනවා ඒ පිළිබඳ කබමල් රොණකෝ අවිශ්වාසයක් තිබෙනවා නම් ආණ්ඩු බලය ඒගොල්ලෝ ගාව තියෙන්නේ පරීක්ෂණ ආයතන ඒගොල්ලෝ ගාව තියෙන්නේ ඕනෑම පරීක්ෂණ අපි උරුතයි